අපි විසින් සිදු කරගත්තා වූවේ කටින වස්ස ආරාධනාවෙන් සිදු කරගත්තා වූවේ පින්කම සුන්දර පින්කමක් බවට පත් කරගන්න. සම්මා සම්බුද්ධ ශාසනයත් තුළ අටමහා කුසලයන්ගෙන් එකක් බවට පත් කරගන්න මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නයි අපි මේ මොහොතේ මේ සූදානම් වෙන්නේ. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂෙක් ඉන්නවා. එයා අදක්ෂයා. ඒ අදක්ෂයා මොකද කරන්නේ? එයා පින්කම් සිද්ධ කරලා යුගතියට යනවා. පින්කම් සිද්ධ කරනවා. නමුත් එයා පින්කම් සිද්ධ කරලා යුගතියටයි යන්නේ. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන දක්ෂෙක් ඉන්නවා. එයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. එයා දක්ෂය පින්කම්. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන වඩාත්ම දක්ෂෙක් ඉන්නවා. එයාට කියන අති දක්ෂය කියලා. ඒ අති දක්ෂයා බිහි වෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පමණක්මයි. ඒ අති දක්ෂයා මොකද කරන්නේ? ඒ සුගතිය දුගතිය දෙකම අනිත්‍යයි කියලා දැකලා, මේ පිනත් පවත් දෙකම අනිත්‍යයි කියලා දැකලා, මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දැකලා, එයා විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අදක්ෂයා මොකද කරන්නේ? පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා මොකද කරන්නේ? පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට කොහොමද පින්වතුනි අපි පින්කමක් සිද්ධ කරලා දුගතියට යන්නේ? යම් පින්වතෙක් පින්කම් සිද්ධ කරන්නේ සිල්පද පහ දුර්වල කරගෙන නම්, යම් පින්වතෙක් පින්කම් සිද්ධ කරන්නේ ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් වඩලා නම්, ඒ පින්කම් අනිවාර්යෙන්ම යන්නේ දුගතියටයි කියලා බුදුරජාණන් වහන්සේ. එනිසා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ පින්කමක් සිද්ධ කරද්දී. දැන් පින්වතුල්ලාගේ හෘද සාක්ෂිර තට්ටු කරලා අහන්න ඕනේ, මේ වස්තුන් වාසය තුළ තමන් කරගත්තා වූ ඒ සෑම පින්කමකදීම, ඒ සෑම දිනයකදීම පංච සීලේ ආරක්ෂාව තමා තුළ තිබුණාද? තමා තුළ ලෝභ දේශ මෝහයන් සකස් වුණාද? සංස්කාරයන් කෙරෙහි ලෝභ සිත් ඇති වුණාද? ඒවා දුර්වල වෙන අවස්ථාවන් මේ ද්වේෂ සිත් කේන්ති ඇති කරගත්තා. ඒ වගේම නිරේතුරුවම ධර්මයට අදාළ නොවන ආකාරයෙන් හිතලා මෝහ සිත් ඇති කරගත්තා. අන තමා තුළින් තමා විමසීමට ලක් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පින්කම් සිද්ධ කරද්දී සීලේ දුර්වලභාවයන් සකස් වෙනවා නම්, එයා ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නම්, ඒ පින්කම් අපිව අරන් යන්නේ දුගතිය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් පින්කම් කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ සස්ත්‍රීක දිව්‍යතල හයක් ගැන දේශනා කරනවා. චුසිතය, යාමයේ, නිම්මාගතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සය, චාතුරු මහරාජිකේ. මේ සස්ත්‍රීක දිව්‍යතල වල පින්වතුනේ සස්ත්‍රීක දෙවියන් දිව්‍යාංගනාවන් විතරක් නෙමෙයි ඉන්නේ. මේ දිව්‍ය තල වල දිව්‍ය කිවිසන් සතුන් ජීවත් වෙනවා. දිව්‍ය අජානීය අශ්වයින්, දිව්‍ය ඇතුන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය පක්ෂීන්, සූත්‍රගත ධර්මයේ පින්වතුනි අප්‍රමාණ දිව්‍ය කිවිසන් සතුන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දිව්‍ය සතුන් කියන්නේ අපේ මේ මනුස්ස ලෝකයේ තිරිසන් ලෝකයේ ඉන්නවා වගේ දිව්‍ය සතුන් නෙමේ පින්වතුනි. ඒ දිව්‍ය තිරිසන් සතුන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් පිරුණා වූ දිව්‍ය සතුන්. දැන් දිව්‍ය ඇතෙක් දිව්‍යතලයේ ඕපපාතික පහළ වෙනකොට එයාගේ මේ දලවලට රත්තරන් කොපු වැටිලා, දෙපා වලට එයාගේ රත්තරන් ගෙජි වැටිලා, එහෙම තමයි ඒක ලෝකපාතික උත්පත්ති ලබන්නේ. ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩි පින්නතුනේ. ඒ කවුද පින්වතුනි ඒ දිව්‍ය තිරිසන් සතුන් හැටියට උත්පත්ති ලැබුවේ? වෙන කවුරුත් නෙමෙයි. පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා, සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා. ලෝභ, දේශ, මෝහ අකුසල් ජීවිතයට එකතු කරගෙන ඒ නිසා සීලේ දුර්වලභාවයන්
නැති කරගත්තොත් කවදාක්වත් අපිට දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න බැහැ කිව්වේ. අන්න ඒ කෙනා මැරෙන වෙලාවේ අර සුන්දර පින උපාදානය වුණත් පින්වතුනි අකුසල් මූලයන් නිසාම සීලේ දුර්වලභාවයන් නිසාම දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත් කියලා. දෙවියෙක් වෙන්නේ නැහැ පින්වතුනි. දැන් මේ මනුස්ස ලෝකයේ ආස්තිකව පින්වතුනි මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක් තියෙනවා. මිලාධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක්. බල්ලෙක්ගේ වටිනාකම 50000යි ලක්ෂයයි ලක්ෂ දෙකයි. අස්සේගේ වටිනාකම ලක්ෂ 25යි ලක්ෂ 50යි. අලිපැටියෙක්ගේ වටිනාකම ලක්ෂ 100යි. ඉරවෙක්ගේ පරදීරෙක්ගේ සමහර වටිනාකම් ලක්ෂයයි දෙකයි තුනයි. සමහර මාළුවෙක් ඉන්නවා ලක්ෂ ගාණක් මේ මාළුවා වටිනවා පිළිතුරු. මොකක්ද මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ? මීලාධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ වෙන දෙයක් නෙමේ. පෙර ජීවිතයේ සුන්දර උන්කම් කළා සීලේ දුර්වලභාවයෙන් පත්ලා. බොරු කියමින් පින්කම් සිද්ධ කළා. මත්වතුර බොමින් පින්කම් සිද්ධ කළා. ඒ වගේම පින්වතුනි ලෝභ ද්වේෂ මෝහයන් තුල ඉඳගෙනයි පින්කම් සිද්ධ කළා. සංස්කාර කෙරෙහි අප්‍රමාණ ලෝභ සිද්ධ කළා. ඒ ලෝභ සිත් වලට බාධා වෙන තැනදී ද්වේෂය ඉඳගත්තා. මේ සියල්ලම අපි සිද්ධ කළේ සම්මා දිට්ඨියට අදාළව ජීවිතේ ගැලපුවේ නැහැ මෝහය නිසාමයි පින්වතුනි. අන්න ගිහිල්ලා මිල අධික තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. දැන් ඒ තිරිසන් සතා මිනිස්සෙක් නොවිඳිනා වූ සැප සම්පත් ලබනවා පින්වතුනි. මිනිස්සෙක් නොකන්නා වූ ආහාර ලබනවා. එයා සුවිසල් නිවසක ජීවත් වෙන්නේ. එයා නෝන කෙනෙක්ගේ මහත්කමේ ඔඩොක්කුවේම තමයි හැසිරෙන්නේ. එයා සුඛෝපභෝගී වාහනවල තමයි යහන් මෙහා යන්නේ. ඇයි පින්නතුනි පෙර ශක්තිමත් වූ පින. පින ශක්තිමත් වුණත් සීලේ දුර්වලභාවයන් නිසා අකුසල් මූලයන් නිසා පින විපාක දුන්නේ දුර්වල උපත්තුනි පින්නතුනි. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ජීවත් වන අදක්ෂයා සීලය දුර්වල කරගෙන කුසල් මූලයන් දුර්වල කරගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන දක්ෂයෙක් ඉන්න. ඒ දක්ෂයා මොකද කරන්නේ? එයා සීපද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා. එයා සීලේ වටිනාකම දන්න කෙනෙක්. එයා සීලේ ආනිසංස ධර්මයන් දන්න කෙනෙක්. ඒ නිසා මෙයා සිල්පද පහ දිවිහිමියෙන් සුරක්ෂිත කරගෙනමයි එයා පින්කම් සිද්ධ කරන්නේ. එයා කුසල් මූලයන් වඩනවා. එයා අලෝභ සිත් ඇති කරගෙන දන් දෙනවා. එයා අදේශය කේන්තිය දන්නේ නැහැ. මෛත්‍රිය තුලින්මයි පින්කම් සිද්ධ කරන්නේ. එයා මෝහය ජීවිතයට එකතු කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරනවා. එහෙම පින්කම් සිද්ධ කරලා එයා සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළභාරී කියන දෙවියෙක් ගැන. දිව්‍ය කලයේ ඉන්න සුන්දර දෙවියෙක් පින්වතුනි. මේ සුන්දර දෙවියා පෙර ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ කාලේම ජීවත් වෙච්ච මිනිස්සේ. එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කළා. අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වඩමින් පින්කම් කළා. එහෙම පින්කම් කරලා මාළභාරී දෙවියා වෙලා සුන්දර දිව්‍යතලයේ උපදිනවා පින්නේ. එයාගේ පින නිසා මෙයා උපදිනකොටම ඕපපාතිකව දිව්‍යාංගනාවන් 500ක් එයාට ලැබෙනවා. මේ මාළභාරී දෙවියා සෑම උදෑසනකම මේ දිව්‍යාංගනාවන් 500 පිරිවරාගෙන අර සුන්දර නන්දන උයනට යනවා කියනවා පින්වතුනි. අර සුන්දර මදාරා මලින් බරවෙච්ච නන්දන උයනේ පනවන ආසනයේ මේ දෙවියා වැඩ ඉන්නවා කියනවා. දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් උඩට නගිනවා කියනවා. ඒගොල්ල මල් කඩලා බිමට දාද්දී විම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාළභාරී දෙවියන්ට
දෙවියාව සරසනවා කියලා අපි. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය. ඊට වඩා දෙයක් යාට නැහැ. විරින්දෑවරු විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජාවන් කරනවා. මොකද්ද මේ අසිරිය පින්නතුනේ? මේ අසිරිය වෙන දෙයක් නෙමේ. මේ අසිරිය තමයි පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කළා. බොරු කියමින් පින්කම් කළේ නැහැ. මත් වතුර බීලා ඊයරෑ පින්කම් කළේ නැහැ. ඒ ආකාරයෙන් සීලයට වටිනාකමක් දුන්න ජීවිතය තුළින්. ඒ වගේම ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් වැඩුවේ නැහැ. අලෝභ සිත්මයි ඇති කරගත්තේ. මෛත්‍රී සිත්මයි ඇති කරගත්තේ. හැමෝටම සුවපත් වේවා කියමිනුයි ඇවිල්ලා වාඩින්නේ. හැමෝටම සුවපත් වේවා කියලා හිතමිනුයි සද්ධර්මයේ ශ්‍රවණය කළේ. හැමෝම සුවපත් වේවා කියලා හිතමිනුයි පින ජීවිතයට අනුමෝදන් කරගත්තේ. හැමෝම සුවපත් වේවා, හැමෝම දන් බෙදත්වා. මම විතරක් නෙමේ බෙදිය යුත්තේ, හැමෝම මං වගේම දන් බෙදත්වා කියලා මෛත්‍රී සිතෙන්මයි දානය පූජා කරගත්තේ පින්නතුනි. ඒ වගේම මෝහසිත ඇති කරගත්තේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයේ තිබ්බා. අන්න පින්වතුනි, සුන්දර දිව්‍ය කලයේ සුන්දර දෙවියෙක් වෙලා ඉපදුනා. මේ සුන්දර දෙවියාව දකිද්දී අර සුන්දරත්වයේ අඩු දෙවියන් ඊර්ෂ්‍යා කරන පින්වතුනි. ඒ සුන්දර දෙවියා දකිද්දී ආයුෂ වර්ණය සැපේ බලය අඩු අය ඒ දෙවියාට වෛර කරනවා. නමුත් වෛර කරලා ඊර්ෂ්‍යා කළ වැඩක් නෑ පින්වතුනි. ඒ සුන්දර දෙවියා කියන්නේ ධර්මයේ හේතුඵල ධර්මයක්මයි. දැන් මේ මනුස්ස ලෝකයේ දිහා බලන්න. මේ මනුස්ස ලෝකයේ තුල අප්‍රමාණ මහේශාක්‍ය ධනවත් මිනිස්සු ඉන්නවා පින්වතුනි. මොකද්ද මේ ධනවත්භාවය කියන්නේ?